අයිබෝවන් කියලා පිළිගන්නව අදත් ඔයාලා මගේ channel එකට. හැබැයි අද නම් මම කේක් රෙසිපි එකක් නෙමෙයි අරගෙන ආවේ. පහුගිය දවස්වල එක දිගටම කේක් හදපු නිසා මට හිතුණා අද dinner rolls ටිකක් හදන්න. මම මේ අද කියලා දෙන මූලික පෙටි මෝලේ යොදාගෙන ඔයාලට පාන් බනීස්, මාළු පාන් වගේ ඕනම බේකරි කෑමක් හදාගන්න පුළුවන්. මේ රෙසිපි එක මම වීඩියෝ එකට පල්ලෙහායින් දාලා තියෙනවා. ඉස්සෙල්ලාම මම කරන්නේ මද රස්නේ තියෙන කිරි එකට ඊස්ට් එක එකතු කරගන්නවා. කිරි එක අනිවාර්යයෙන්ම මද රස්නේ තියෙන්න ඕන. එතකොට තමයි ඊස්ට් එක ඇක්ටිව් වෙන්නේ. ඊස්ට් එක එකතු කරගත්තට පස්සේ අපි සීනි ටික මේ වගේ කිරි එකටම එකතු කරලා කලවම් කරලා විනාඩි 10ක් විතර ඊස්ට් එක ඇක්ටිව් වෙන්න පැත්තකින් තියලා තියෙනවා. ඊළඟට ඊස්ට් එක ඇක්ටිව් වුණාට පස්සේ බටර් මේස හැඳි දෙක මම ඊස්ට් එකට එකතු කරනවා. ඔයාලට මේ පිටි මෝලිය අතින් හොඳට අනා ගන්නත් පුළුවන්. නමුත් මම අද මේක අනා ගන්නේ මගේ බ්‍රෙඩ් මේකේකේ නැත්නම් ඩෝ මික්ස් එකේ උනත් අනන්න පුළුවන්. මොකද මේ ඩෝ එක හොඳට නීට් වෙන තරමට තමයි හොඳට අතින් අනා ගන්න තරමට තමයි අපි හදන කෑම සොෆ්ට් එකට එන්නේ. මේ තියෙන මගේ බ්‍රෙඩ් මේකේකේ පෑන් එක මම ඒකට පිටි ටික කලින් දාගත්තා. ඊට පස්සේ ඊස්ට් දාලා ඇක්ටිව් වෙච්ච කිරි මිශ්‍රණය මම මේකට එකතු කරනවා. මට කියන්න අමතකුණා මම ලුණු ටිකත් කලින් කිරියකටම එකතු කරා. ඊළඟට බිත්තරයක් අරගෙන වෙන බෝල් එකකට කඩලා බලලා ඒක හොඳනම් අපි ඒක චුට්ටක් විස්ක කරලා මේකට එකතු කරනවා. ඔයාලට ඕන නම් මේ බිත්තරෙන්ම මේස හැදි දෙකක් විතර අයින් කරලා තියාගන්න පුළුවන්. අන්තිමට අපි එග් වොෂ් එකට පාවිච්චි කරන්න. දැන් මේ තියෙන්නේ මං ඔක්කොම අමුද්‍රව්‍ය එකතු කරලා හදාගත්ත පිටි මිශ්‍රණය. දැන් මම මේක බ්‍රෙඩ් මේකෙකට දාලා විනාඩි 15ක් විතර මේක කලවම් කරගන්නවා. මේක මේ විදිහට ඔයාලට අතින් කරන්නත් පුළුවන් නැත්නම් ඩෝ මික්ස් එකක කරන්නත් පුළුවන්. හැබැයි හෑන්ඩ් බීට් එකේ නම් කරන්න බෑ. මොකද හෑන්ඩ් බීට් එක තියෙන්නේ කේක් වගේ ටිකක් යාරු මිශ්‍රණයක් අපිට මික්ස් කරගන්නනේ. පිටි මෝලියක් කියන්නේ ටිකක් තද ගතියෙන් තියෙන දෙයක්. ඒ නිසා ඒක හෑන්ඩ් මික්ස් එකේ නම් බීට් කරන්න යන්න එපා. ඩෝ මික්ස් එකක අර ස්ටෑන්ඩ් මික්ස් එකේ නම් කමක් නැහැ. නැත්තම් මේ වගේ බ්‍රෙඩ් මේකකට තමයි ඔයාලන්ට හදාගන්න වෙන්නේ. දැන් බලමු මේක කලවම් වෙලා තියෙන ටිකක් මම තවත් ටික වෙලාවක් මේක මේකෙම මික්ස් කරගන්නවා. දැන් මගේ ඩෝ එක හොඳ සොෆ්ට් එකට නීට් වෙලා තියෙන්නේ. ඔයාලා අතින් නීට් කරනවා නම් අනිවාර්යයෙන්ම හොඳට සොෆ්ට් එකට එනකන් නීට් කරන්න ඕන. දැන් මම මේක බ්‍රෙඩ් මේකකින් එළියට අරගන්නවා. මම ඔයාලට පෙන්නන්නම් අතින් නීට් කරනවා නම් කොහොමද කරන්න කියලා. මේක ඔයාලගේ අතේ ඇලෙනවා වගේ නම් අතට පොල් තෙල් ටිකක් හරි නැත්නම් බටර් ටිකක් හරි ගා ගන්න. මේක තද ගතියෙන් වැඩි නම් ඔයාලට තව කිරි චුට්ටක් එකතු කරන්න පුළුවන්. ගොඩාක් ඇලෙනවා නම් තව පිටි ටිකක් එකතු කරාට කමක් නැහැ. පිටි සහ කිරි ඒ වගේ පොඩ්ඩක් එහා මෙහා වුණාට ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ විදිහට ලෑල්ලක් හරි කිචන් ටොප් එක උඩ හරි තියලා හොඳට අතින් මෙන්න මේ විදිහට අනා ගන්න ඕනේ.
හොඳට අනා ගන්න තරමට තමයි මේකේ soft එක වැඩි වෙන්නේ. Soft එකට ආවම මෙන්න මේ විදිහට පිටිමෝලිය ඇදෙන්න ඕන. කැඩෙන්න බෑ. කැඩෙනවා නම් මේක නීඩ් වෙලා මදි කියන්නේ. හරි. විනාඩි 15ක් අනාගත පිටිමෝලිය මම බෝල් එකකට දාලා රෙදි කෑල්ලකින් වහලා තියා ගන්නවා. මේක දැන් පැය භාගයක් පිපෙන්න තියන්න ඕන. ඊළඟට පැය භාගයකට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ පිටිමෝලිය පිපිලා තියෙනවා. පේනවා මේක සයිස් එක දෙගුණ වෙලා තියෙනවා. අපි නැවතත් මේ පිටිමෝලිය බෝල් එකෙන් එළියට අරගෙන තවත් විනාඩි 10ක් 15ක් විතර මේක හොඳට අතින් අනා ගන්නවා. අනිවාර්යයෙන්ම හොඳට අනා ගන්න ඕන මේක. හොඳට අනා ගන්න තරමට තමයි soft එකට එන්නේ. ආයෙත් මම මේක කලින් තිබුණු බෝල් එකටම දාලා රෙදි කෑල්ලෙන් වහලා නැවතත් පැය භාගයක් රෙස්ට් කරනවා. පැය භාගයකට පස්සේ මම පිටිමෝලිය කෑල්ලට දාලා මේ විදිහට අපිට සමාන කොටස් වලට බෙදා ගන්න පුළුවන්. ඔයාලා වන් එක හදා ගන්න කැමති සයිස් එක බලලා ඔයාලන්ට හදා ගන්න පුළුවන් කෑලි 8කට 6කට ඒ වගේ ප්‍රමාණයකට. සාමාන්‍යයෙන් මේ පිටිමෝලියෙන් අපිට වන්ස් 8ක් වගේ සාමාන්‍ය සයිස් එකේ හදා ගන්න පුළුවන්. දැන් pan එකක් අරගෙන හොඳට බටර් ගාලා ඊළඟට අපි කරන්නේ අපි හදාගත්ත පිටිමෝලිය ලස්සනට බෝල කරලා හොඳ හැඩයක් හදාගෙන pan එක වටේට තියා ගන්නවා. අනිවාර්යයෙන්ම ඔයාලා මේ විදිහට පිටිමෝලිය අල්ලන්න කලින් හැම වෙලාවෙම අතේ තෙල් ටිකක් හරි බටර් ටිකක් හරි ගා ගන්න ඕන. ඒ වගේමයි පිටිමෝලිය ලෑල්ලට දාන්න කලිනුත් ලෑල්ල හොඳට තෙල් ටිකක් ගා ගන්න. එතකොට මේකේ අතේ ඇලෙන ගතිය එහෙම වෙන්නේ නැහැ. ඒ වගේමයි පිටිමෝලිය තව හොඳට soft එකට එනවා. ඔයාලට මේක කැමති හැඩයකට හදා ගන්න පුළුවන්. මම හදන්නේ සාමාන්‍යයෙන් ඩිනර් රෝල් එකක් තියෙන්නේ බන් එකක් පොඩි බන් එකක් නේ. පොඩි බන් එකක හැඩයට නිසා මම මේක බෝල කරගන්නේ. නැත්නම් ඔයාලට මේක දිග හැඩයට ඒ වගේ ඔයාලා දාන pan එක අනුව ඒ අවශ්‍ය හැඩයට මේක හදා ගන්න පුළුවන්. හරි. දැන් මේ තියෙන්නේ මම පිටිමෝලිය බෝල කරලා ඊළඟට pan එකට දාගත්තා. දැන් අපිට තියෙන්නේ මේක oven එකට දාලා bake කරගන්න. oven එකට දාන්න කලින් තව පොඩි දෙයක් කරන්න ඕන. අපි මේක egg wash කරගන්න ඕන. මොකද එතකොට තමයි මේ bun එක උඩ ලස්සනට brown color එකක් එන්නේ. bake වෙලා ඉවර වුණාම අපි අර කලින් තියාගත්ත මං කිව්වේ බිත්තරේ කඩලා මේ සැරි දෙකක් තියාගන්න කියලා ඒකෙන් හරි
නැත්නම් අලුත් බිත්තරයක් කඩලා හරි ඔයාලට මේ විදිහට බ්‍රෂ් එකෙන් බිත්තර සාරු ටික මේ බන් වල උඩ දා ගන්න පුළුවන්. ඊළඟට මේක තවත් ටිකක් ලස්සන වෙන රසවත් වෙන්න මම මේකට උඩින් තලයට කිහිපයක් එහෙ ගන්නවා. ඔකට සාමාන්‍යයෙන් බන් වල dinner බන් වල dinner rolls වල මේ වගේ තලයට උඩින් දා ගන්නවා. ඔයාලට මේ බන් එකෙන් බර්ගර් එකක් උනත් හදා ගන්න පුළුවන්. මේක චුට්ටක් ටිකක් මේකට වඩා ලොකුවට බන් එක හැදුවා නම් ඔයාලට මේ බන් එකම බර්ගර් බන් එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේක අවන් එකට දානකොට සෙල්සියස් අංශක 180කට අවන් එක රත් කළා විනාඩි 20ක් විතර මේක බේක් කරගත්තම ඇති බේක් වෙන වෙලාව අවන් එකත් එක්ක වෙනස් වෙනවා. මම හැමදාම කියනවා වගේ ඒක ඔයාලගේ අවන් එකේ තත්ත්වය අනුව ඒක බලා ගන්න. ගොඩක් වෙලාවට විනාඩි 20න් වගේ මේක බේක් වෙනවා. ඉතින් මේ තියෙන්නේ මම බේක් කරගත්ත ඩිනර් රෝල්ස් ටික හොඳ ලස්සනට පාටට මේ සොෆ්ට් එකට තියෙනවා. ඔයාලට මේක රෑ කෑමකට නැත්නම් උදේ කෑමකට වගේ පාවිච්චි කරන්න පුළුවන්. මේකට මේක ඇතුළට ඔයාලට කැමති ෆිලින් එකක් දාලා නැත්නම් බටර් චීස් වගේ දේවල් ගාලා ඔයාලට කන්න පුළුවන්. ඔයාලට මම පෙන්නනවා නම් දැන් මේක කොහොමද අපි බේක් කරගන්නේ කියලා. මේක හරි ලේසියෙන් මේ වගේ බන්ස් ටික අපිට අතින් වෙන් කරගන්න පුළුවන්. ඔයාලට පෙන්නන්නම් මේක හරිම සොෆ්ට් එකට තේනවා. ඔයාලට මෙහෙම අතින් කඩලා බැලුවාම මේක හරිම සොෆ්ට් අතට දැනෙනවා. බලන්න අතින් කැඩුවම ඔයාලට පේනවා මේක හරිම සොෆ්ට් එකට හැදිලා තියෙනවා. ඔයාලට දැන් මේ වගේ මේක පිහකින් උනත් කපලා ඔයාලට කැමති ෆිලින් එකක් මේක ඇතුළට දාලා කැමට ගන්න පුළුවන්. හරි එහෙනම් අපි වීඩියෝ එක අවසන් වෙනකම් බලුවට ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අලුත් වීඩියෝ එකකින් හම් වෙනකම් ඔයාලට සුබ දවසක්.